कहने लगा है राजी से परवाह समय की कितना आधार है बताने के लिए कुछ सवाल है समय के लिए बहुत විශේෂයෙන්ම දරිද්‍රතාවය පත්කම තුරන් කිරීම මුල් කරගෙන එවැගේම සෑම පවුලකම ආදායම වැඩි කිරීම ග්‍රාමීය ආර්ථිකයේ අපි බලාපොරොත්තු වෙන දියුණුව ලබා ගැනීම ඒ වගේම අපි ප්‍රතිපත්තියක් වශයෙන් ඉදිරිපත් කළ තියෙන ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිමත් කිරීම ඒ වගේම ස්වයං රැකියා වැඩි කිරීම කෘෂිකාර්මාන්තය පැත්තෙන් ඒ වගේම සුළු කර්මාන්ත පැත්තෙන් මේ වගේ විශාල කොටසක් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා කාලයක් තිස්සේ මේ සමෘද්ධි ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා පි 2015 වෙනකොට ඒකේ වෙනසක් ඇති කරලා ජනතාව ශක්තිමත් කිරීමට මේ ව්‍යාපාරය අපි යොදවලා තිබුණා නමුත් පසුගිය වසර ගණනාව තුළ ඒක විනාතකට හැරුණා මේ වෙනකොට සමෘද්ධි හරහා අපි බලාපොරොත්තු වෙන ඉලක්ක ඉටු වෙලා තියෙනවද ඒ වගේම ඒ හරහා ජනතාවගේ බලගැන්වීම සිදු වෙලා තියෙනවද කොපමණ ප්‍රමාණයක් දිලිඳුකමින් එලියට ඇවිල්ලා තියෙනවද එහෙම නැත්නම් දිලිඳු භාවය වැඩි වෙලා තියෙක බලන්න ඕන මේ අපි ඉදිරියට මේ සමෘද්ධිය ගෙන යෑමේදී පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය බෝම්බ කරුවන්ගේ සමීප ඥාතීන් එක්ව රෝහල් සාප්පු සංකීර්ණ සුපිරි වෙළඳසැල් පොලිස් ස්ථාන සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගෙන දෙවන ප්‍රහාරයක් ගියත් කිරීමට ඉඩ ඇති බව රාජ්‍ය බුද්ධි සේවයට වාර්තා වී තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති නිලන්ත ජයවර්ධන මහතා පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද 17 වැනි දිනටත් සාක්ෂි ලබා දෙමින් राज्य बुद्धि सेवे हिटपु अध्यक्ष निलंत जयवर्धन महता अद दिने साक्षी लबादिमिन पेवसुवे 2019 अप्रैल 24 वन दिन जातिक तौहीद जमात नायक सहरान हशीम के समीपतम इन पिलिबंदव तुरुतुरु अतुलत वार्तावक अपराध परीक्षण डिपार्टमेंट तुए ज्येष्ठ नियोज्य पुलिस पतिवरे आवत यमु किरीमट तमन पियवर गत बवाय सहरान मिय गिया तोहुगे जालय एवन विटत क्रियात्मक विमिन पेवति बवट तुरुतुरु अनावरण वु निसा एम जालय अक्रिय किरीम सिय अरमुण वु बवत साक्षी करु संधान कला एमिन्म पिरिमि पुद्गलिन 11ක් सह कांतावन 6 दिनकु एकतु वी मरागन मेरन प्रहार मालावक दियत किरीमट हकिया राज्य बुद्धि सेवे हिटपु अध्यक्ष ज्येष्ठ नियोज्य पुलिस पति निलंत जयवर्धन महता साक्षी देमिन संधान कले පසුගිය 17 වෙනිදා සිදු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද අමාත්‍යවරයා වෙත බහර දීමට නියමිතව තිබෙනවා. විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ එම වාර්තාව අද දවස තුල අමාත්‍යවරයා වෙත බහර දෙන බවයි. කෙරවලපිටිය ග්‍රිඩ් උපපොලේ සිදු අත්වැරදීමක් හේතුවෙන් පසුගිය 17 වෙනිදා දිවයිනේම විදුලිය විසන්ධි වුණා. දින කිහිපයක් යනතුරුත් වරින් වර විදුලිය විසන්ධි කිරීමට සිදු අතර නොරුචොල බලාගාරයේද විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වී තිබුණා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විදුලි බල අමාත්‍යවරයා විසින් කමිටුවක්ද පත් කළා. 7 දිනකුගෙන් යුත් එම කමිටුව පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සහ විමර්ශන ආරම්භ කළා. ඔවුන් කෙරවලපිටිය ග්‍රිඩ් උපපොලේ සහ නොරුචොල බලාගාරයේද නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් කරුණු විමසා බැලුවා. කෙරවල පිටියේ සිදු එම දෝෂයේ විදුලි අධිකාරීවරයෙකුගේ අත්වැරදීමකින් සිදු වූ බව විදුලි බල මණ්ඩලයේ සඳහන් කළ අතර අධිකාරීවරුන්ගේ සංගමේද අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව හමුවේ පසුගිය දා කරුණු පැහැදිලි කළා. එම වාර්තාව අද දිනේදී අමාත්‍යවරයා වෙත බහර දීමට නියමිත බවයි විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. පොලිසිය විසින් පසුගිය පැය 24 තුල සිදු කළ විශේෂ මෙහෙයුම් වලදී මද්‍රව්‍ය ජාවාරම් කරුවන් රැසක් අත්අඩංගුවට ගත්තා. ඔව්.
මෙතර මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව අධිකරණ අමාත්‍ය අලි සම්රි මහතා අදහස් දැක්වුවා. වේයන්ගොඩ කුමලලු ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට T56 වර්ගයේ උණ්ඩ 30ක් මැගසින් එකක් නිල ඇඳුම් කට්ටල 3ක් සහ කඩුවක් සොයා ගැනීමට වේයන්ගොඩ පොලිසියට හැකි වුණා. අදාළ නිවස යුද හමුදා සෙබලෙකුට අයත් එකක් බවයි වේයන්ගොඩ පොලිසිය සඳහන් කළේ. මේ අතර එපාවල පොලිසියද ඊයේ කළ මෙහෙයුමකදී එපාවල 15 කනුව ප්‍රදේශයේදී කෙරළ ගංජා කිලෝ 1ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අතරඟුට ගත්තා. අතරඟුටගත් එක් පුද්ගලයෙක් හමුදා සිබලෙක් බව එපාවල පොලිසිය පවසනවා. මේ අතර පෑලියගොඩ පොලිසිය හෙරොයින් ග්‍රෑම් 110ක් සමග සැකකරුවන් සිව දෙනෙක් අතරඟුටගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී මත්ජාවරමින් උපයාගත් බව කියන රුපියල් 154,000ක් ත්‍රිරෝද රථ දෙකක් ජංගම දුරකථන 6ක් සහ බැංකු රිසිට්පත් කිහිපයක් සොයා ගැනුණා. නුගේගොඩ කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී කේරළ ගංජා සහ මත්ද්‍රව්‍ය මිශ්‍ර මාවා කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් සමගින් සැකකරුවෙකු අතරඟුටගෙන තිබෙනවා. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අදහස් පළ කළා. අපිට පුළුවන් නම් ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා ක්‍රමවේදයක් හදලා මත්ද්‍රව්‍ය වලින් ඔවුන් ඉවත් කරගන්න මම හිතනවා ඒක තමයි අපි කළ යුත්තේ කියලා. ඒකට නීතිමය බාධා එකක් දෙකක් තියෙනවා. ළඟදි දවසක බලාපොරොත්තු වෙනවා නාමල් රාජපක්ෂ ගරු අමාත්‍යතුමත් එක්කත් එකතු වෙලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා එතුමා දැනටමත් මාත් එක්ක සම්බන්ධ සාකච්ඡා කරා නීතිමය වශයෙන් කරන්න. මේවා අර නීතිමය කරුණු හින්දා එක දවසට මට හිතන විදියට කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂයට නායකත්වයේ දීමේ අභියෝගයට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා තිබෙනවා. අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිටපු කතානායකවරයා මේ බව සඳහන් කළා. මහමැතිවරණෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ දෙවන්ත පරාජය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පාර්ශ්ව සාකච්ඡා කළ අතර පක්ෂයට නව නායකයෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කළ බව මහලේකම් අකිල විරාජකාරී වසම් මහතා පසුගියදා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් තවමත් එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කර නැහැ. පක්ෂයේ නව නායකත්වයට එහි මහලේකම් අකිල විරාජකාරී වසම් උපනායක රවි කරුණානායක වජින අබේවර්ධන සහ දයගමගේ යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබුණද පසුගිය 14 වනදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නවීන් දිසානායක රුවන් විජේවර්ධන අර්ජුන රණතුංග සහ පාලිතරංගේ බණ්ඩාර යන අයගේ නම්ද යෝජනා වුණා. මෙවන් පසුබිමක් තුල අද හිටපු කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට නායකත්වයේ දීමේ අභියෝගය තමන් බහර ගැනීමට සූදානම් බව වත්මන් පක්ෂ නායකත්වයේ වෙත ලිඛිතව දෙනුම් දුන්නා. පක්ෂය තුල නිර්මාණය වී ඇති නායකත්වය ගැන ව්‍යාකූල තත්ත්වය පිළිබඳව සලකා බොහෝ පාර්ශ්ව තමා වෙත කළ ඉල්ලීම්ද සලකා පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි කරු ජයසූරිය මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙනේ. කුරුණෑගල ඓතිහාසික රාජසභා මණ්ඩපයේ කඩා බිඳ දැමීමේ සිද්ධියට චෝදනා එල්ල වූ කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව හෙට දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනා අධිකරණය පොලිසියට නියෝග කළා. ඒ අද දිනේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නියෝගය කල්දම් වේ. කුරුණෑගල ඓතිහාසික රාජසභා මණ්ඩපයේ කඩා බිඳ දැමීමේ සිද්ධිය පසුගිය මැතිවරණ කාලය තුළ මතභේදාත්මක සිද්ධියක් බවට පත් වුණා. චෝදනාව එල්ල වූයේ කුරුණෑගල නගරාධිපතිවරයාටයි. කුරුණෑගල නගර මැද්දේ පිහිටි බුවනකබා රජ සමයට අයත් බව කියන පෞරාණික රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතු වූ ජනතා විරෝධය මැද රජයේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක්ද පත් කළා. මේ අතර කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කළ අතර පසු අභියාචනා අධිකරණයේ නියෝග කළේ අද දක්වා එම වරෙන්තු නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙසයි. ඒ අනුව කුරුණෑගල නගරාධිපතිට එරෙහි වරෙන්තුව බලාත්මක වේද නැද්ද යන්න පිළිබඳව අභියාචනා අධිකරණ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් අභියාචනා අධිකරණ සභාපති HMD නවාස් සහ සෝබිත රාජකරුණා යන අයගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල අද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ එය හෙට දිනේ දක්වා කල් දමන බවයි. මේ තමයි අද දවසේදී වාර්තා වුණු වැදගත් සිදුවීම්. ඒ පිළිබඳව සවිස්තර තොරතුරු රගින තවත් පැයකින් අපට දෙනා ඔබ හමුවෙමු. සුබ රාත්‍රිය.